Adarappalam vatte berapalanna. The Drumpalam Garden of the Mudarappalam. Inspector Lostead Arum. අද මොකද ඔබ උදෙන්ම මේ පැත්තේ? අම්මේ ආවමේ. ඒ ආයතනය මොකක් කරි බීජම් වැඩක් කළා. වැඩ තහනම් උනවද? නේ. දොස්තර මහත්තයා. Yes මචං. උඹ මේක අහගනින් හරිද? Oh yes. මිස්ටර් ඩොරලොක් හොන්ස්. ඔව්. ඔයගේ ගෝලයාගේ අනාගතේ දැන් තියන්නේ මගේ අතේ. මොකක්ද ප්‍රශ්නේ ඉන්ස්පෙක්ටර්? ඊයේ හවස පැමිණිල්ල කරන්න එක්තරා සුරූපී තරුණියක් ආවා අපේ චෝදනාගාරෙට. ඒ වෙලේ ඉඳන් ඔබට ටිකක් සිහි කල්පනාව මදි වගේ නේ. මේ 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 තා ඔයස් ඒ සුරූපී තරුණිය ආවේ උඹට විරුද්ධව පැමිණිල්ල කරන්න. මං හිතුවා මේ මචං ආරමි ඔය කියන කෙල්ල සුලංගිල්ල ප්ලාස්ටරියක් දාගෙන හිටියද කියහන්කෝ. හරියට හරි ඔය දන්නේ ඇය චෝදනා කරනවා ඇගේ කැපුණු ඇඟිල්ලට බෙහෙත් දාගන්න දොස්තර මැට්සන් ළඟට ආවය. එතනදී දොස්තර මැට්සන් ඇගේ හිරි ඔත බිඳෙන ආකාරයෙන් ඇගේ සුලංගිල්ල පිරිමදිමින් අපහරණයට ලක් කරන්නට උත්සාහ කළාය කියලා. දැන් මොකද කියන්නේ හංගෝ? ඇත්තද මේ කියන කතාව ડોක්ටර් මැට්සන්? ඊයේ මම නැති වෙලාවේ තරුණියක් ආවද මෙහාට ඇඟිල්ලක් කැපිලා බෙද්දා ගන්න. ආවනේ නෑ. ඒත් මම ඔය කියන විදියට ඇගේ සුලංගිල්ල පිරිමැද්දි නෑනේ. නැති වෙන්න බෑනේ. බගේ හැටි මම දන්නවනේ. නෑ සත්තයි. මං ඇඟිල්ල අල්ලලා බෙද්දම විතරයි. ඔයසෝ. සමහර විට පොඩ්ඩක් සියුමැලි ආකාරයේ හුරතල් විදියට මම සුලංගිල්ල අල්ලන්නේ නැති. මේ තාම මොකක් කරේනේ. ඒක මන්දා. ඒක මම දන්නේ නෑ. ඇඟිල්ලෙන් ඒකට කියා සිටිනවා. ඇඟිල්ල කැපී පැමිණි ඇයට මුවට මුව තබා කෘතිම ශ්වසනය දෙන්නට අවශ්‍යව තිබියදී එය උවමනාවෙන්ම නොසලකා හැර දොස්තර මැට්සන් ඇඟිල්ල ගැන පමණක් අවධානය යොමු කිරීම ඇයට කරන ලද බරපතල අසාධාරණයක් කියලා. මොකද කියන්නේ කියහකෝ? ඈ? ඕ. උඹ ලහංගෝ ඉතින් කළත් පෙරදී නොකළත් පෙරදී මොන කරුමිනද බං? අනේ මචං ඉන්ස්පෙක්ටර් ආරමිනි. ඒකිට කියාංකො ඒ පැමිල්ල ඉල්ලාස් කරගෙන ආපහු මාව හම්බ වෙන්න ඉන්න කියලානේ. ඔව් එතකොට පුළුවන් නේ ඊගාවට පැමිණිල්ල කෙලින්ම නඩත්තු නඩුවකටම යන්න පුළුවන් ඉදිරියට දාගන්න නේද? ඔය වල අල්ලකො ඉතින්. ලන්ඩන් නගරය කියලා කියන්නේ මිත්‍යා විශ්වාස වලින් පිරුණු ජනතාවක් වාසය කරන නගරයක්. සෑම රාත්‍රියකම නොවැරදීම ලන්ඩන් නගරයේ කොහේ හෝ කොනක තොවිලයක්, බලියක්, ශාන්ති කර්මයක්, හදි හූනියමක් නොකෙරුණ දවසක් නැහැ. බෙරහඬක් ඇසුනේ නැති රාත්‍රියක් ගැන අපි නම් අහලවත් නැහැ. ලන්ඩන් නගරයේ සෑම තුම්මං හන්දියකම පෙරේත තටුවක්, තොවිල තටුවක්, දොළ පිදේනියක් දක්නට නොලැබුණා නම් ඒක ලෝක පුදුමයක්. මේ සෑම ශාන්ති කර්මයකටම බෙරවාදනය කරන බෙරකරුවන් ජීවත් වුණේ ලන්ඩනයේ මුද්දරප්පලම් වත්ත කියන පුංචි ගම්මානයේ. මේ ළඟකදී ඉඳන් මුද්දරප්පලම් වත්තේ සියලුම බෙරකරුවන්ගේ ගහන ගහන බෙරේ පළු යන්න පැලෙන්න ගත්තා. ඔබ හිතන්නේ ડોක්ටර් මැට්සන්? ඔව් මචං. ඇයි මේ මුද්දරප්පලම් වත්තේ බෙරකරුවන්ගේ බෙර පළු යන්න පැලෙන්නේ මේ ආකාරයට? ෂුවර් එකටම උන් ගහපු පඩයක් නැතුව ඇති. ඒකයි බෙරේ පළුවක් නැති. ඔව් එහෙම වෙන්නත් පුළුවන් ડોක්ටර් මැට්සන්. නමුත් මේ බෙර පලා ගන්න බෙරකරුවෝ නිතරම හොඳ පද ගහන අයනේ. මිස්ටර් හොන් අය දෙකයි 50ක් නේ. බෙර පලන මන්ත්‍රය දන්න කෙනෙක් ඔය මුද්දර පලම් වත්තේ ඇති. මන්ත්‍රයක් කී පමණින් බෙරයක් පලන්න පුළුවන් වේවි කියලා ඔබ හිතනවද මගේ නූගත් මිත්‍රයා? මොකද බැරි? මොකද කිව්වේ? උගත් මිත්‍රයා. මොකද බැරි? දැන් ඔය අපේ පුංචි අම්මා බඳපු බාප්පගේ පවුලගේ මිනිහා. කවුරු? පවුලගේ මිනිහා. ඒ කියන්නේ පුංචි අම්මා බඳපු බාප්පගේ පවුලගේ මිනිහා. පවුලගේ මිනිහා. හරි. බෙර පලනවනේ. මන්ත්‍ර බලෙන්. ඔව්. ඕනේම පලන්න බැරි බෙරයකට
එයා උල් පිහියට මතුරලා දමලා අනිනවනේ බලන් ඉඳදී බක් ගල පළු යන්න ඥානවන්තයෝ 100ක් එක කතා කළත් එක මොඩෙක් එක කතා කරපු දවසට පරාදයි කියනවනේ ඒක තමයි මචං කමන්නේ මං පරාදේ බාර ගන්නම්කො බමහා කපටි හිවලෙක් මැට්සන් වෙන්නේදි වෙන්නේදි නැත්තම් ඔබ වගේ නරියෙක් එක කොහොමද මචං එක කාමරේ ඉන්නේ දරපලම් ඇහෙනවද ඔබට ડોක්ටර් මැට්සන් දොරගාව කවුරුන් හෝ ඇවිත් ඉන්න ශබ්ද හොඳට කන් දෙන්න ඔබට කියන්න පුළුවන් ද ඔබේ ওই කපටි හිවල් ඥානයට ඒ ඇවිත් ඉන්නේ ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා ඔය ඇවිත් ඉන්නේ නා සෝර ඇවිත් ඉන්නේ ඔබව හමනම් ගෑණියෙක් තම් පිරිමියෙක් මොකද මං කියන්නේ ඔය ඊටමතරව එනවන්නේ සතෙක්නේ ඒනේ උඹව හම්බෙන්නනේ ඒක නෙවෙයි කියන්නේ හදුවේ ඔය ඉතින් බලන්නකෝ ඉතින් මම නෙමෙයි උඹ බලහන් ගින් කවුද ඇවිත් ඉන්නේ කියලා අන දොරට ගහනවා අයිබුවන් ඔබ ආවේ මාව මුණ ගැහෙන්න නම් කලින් අපොයින්ට්මන්ට් එකක් අරන් එන්න වෙනවා එහෙම නැතුව ඔබට අවශ්‍ය මගේ ගෝලයා හොන්ස් මුණ ගැහෙන්න නම් දැනුත් පුළුවන් අන්න ඉන්න මට පුදුම කියන්නේ ගෝලයා ඇතුළේ ඉඳද්දි ගුරුන්වහන්සේ දොර අරපු එකනේ ගිය ගිය තැන මට දැල් ගැහිනි හරි හරි දැන් තමුසේ ආවේ මොකටද මේ දරල කොන්ස් මහත්මයාව හම්බ වෙන්න හරි හරි පවුම් පහක් අය ගන්නවා එයාව මුණ ගැසන්නේ මොකක් ගන්නවා මේ හජ පවුම් පහක් ද හොඳ මේ මෙන්න මේ පවුම් පහ එද කිරිය දැන් ඇතුළට යන්න පුළුවන් ඔබට ඔබට පවුම් පහක් තියලා ඇතුළට යන්න ලැබුණ එක ලොකු ලාභයක් මොකද මම මෙතෙන්ට එවුවා කෙනා දරල කොන්ස් කේ කටුකන බල්ලට පවුම් 20ක් වත් දෙන්න වෙයි කියලා සල්ලි දීලා මම එව්වේ. ඒකෙන් මට පවුම් 15ක් යටිමඩි ගන්න ලැබුණා. තුති තුති. තුප්පිතරක්. හිට්. දෙ මුද්දලම්. වාඩි වෙහත්මයා. කයක සිටුත්‍යක් බෙරන්නෙක් ගේම සුරුට්ටු ඔබ බොහෝ ප්‍රියයි බිරිඳ නාටිකාවක් ඔබට වඩා පින් මිටි නැත්තියක් තාමත් බොහොම ආදරේ දොරට රත්යද ගහලන්ද දෙවියනේ ඔබද කිසි දැක නැති අන මේ කියන්න කියන්න අනික ඉතා අනිවැරදි මන් යයි ඔබ කියනවා නම් තව හර්ග කුමද ඒත් ඔබ තරම් තර දන්නවද එම තමයි බොලිය හැදුවි උනට මන් දක්ෂල මේ හන ඔය එක්ක කියනවා කො මේ මගේදි බලාගෙන හොර සත්මයා එහෙ කිව්වේ කොහොමද කියනවා මචන් දුක මොද පොඩ්ඩක් අතට ගිමි ඔන්න ඔබ මචන් මේ විස්තරේ ගහමින් මෙයාට මේ මතක ඇතුව මං අර උඹට කියා දීපු විදියටම ගියා මොනේම කියන්න බා හරි මේ ඇත්තටම හොන්ස් මහත්මයා ඔබ පේන කියන්නේ නැද්ද නැහැ මහත්මයා මම රහස් පරීක්ෂකේ පමණයි ඔබ පිළිබඳ විස්තර කතනේ මා කළේ මොකක්ද ඔබගේ නම කිව්වේ මම ඩොන් රිචඩ්සන් හේතු හාමියෝ හොඳයි හේතු හාමි මහත්මයා ඔබගේ අතැඟිලි පළල්ව තැළුණු ස්වභාවයක පිහිටීමෙන් ඔබ වෘත්තියක් වශයෙන් බෙරවයන්ෙක් බව පැහැදිලි ඒ වගේම දකුණු අතේ මහපට ඇඟිල්ලත් ඔය දබර ඇඟිල්ලත් දුම්කොල කහට රැඳී තිබීමෙන් ඔප්පු වන්නේ ඔබ කලක සිට සුරුප්පු පානේට ඇබ්බැහිවෙකු බවයි මේ ඒතර මගේ විරිඳ ගැන කියාපු දේ ඒ ගැන කියනවා නම් ඔබේ වැයිකිය කාන්තාවන් උදේ කාලයේ තොල්ලාලේප ගල්වන්නේ නැටුමක් සඳහා පමණයි නැතිනම් මංගල උත්සවයක් සඳහා පමණයි නමුත් අද දිනේ නැකත් දවසක් නොවන බැවින් ඔබේ බිරිඳ අනිවාර්යෙන්ම නාටිකාංගනාවක් බව පැහැදිලි මේ ඒ තෝන්ස් පාත්මයා ඒ බොහොම මිටි කාන්තාවක් බව කීවේ කොහොම යෝන් ඔබ අද ගෙදරින් පිටත් වෙද්දී උම්ම එකක් දීලා තියෙන්නේ ඔබේ අතේ වැලමිට ගාවට ඔය තියෙන්නේ තොල්වල පාට පැල්ලම එයින් ඇගේ උස නිර්ණය වෙනවා වගේම ඇය ඔබට බෙහෙවින් ආලේ කරන බවත් යම් තරමකට හෙළි වෙනවා මහත්මයා මේ ඔබ කියෝ සියලු දේම හරි
නමුත් එක තැනක සුළු වැරද්දක් තියෙනවා හොන්ස් මහත්මයා. ඔව් මායිගෙන දන්නවා මායිගෙන දන්නවා. ඒ වැරද්දත් මම නිවැරදි කරන්නම්. ඔබ මෙහි පැමිණියේ තමන්ගේ ගෙදර ඉඳලා නෙමෙයි. ඔබ ආවේ ඔබට ආලේ කරන වෙනත් මිටි කාන්තාවක් ඉන්න නිවසක ඉඳලා. මම ඒ ගැන ඔබට මුලින් නොකිව්වේ ඔබගේ ආත්ම ගෞරවය වෙන සියන නිසා. ඔබගේ බිරිඳයි කීවේ ඔබ කලබල වෙයි කියලායි. නේද හේතු හාමි මහත්මයා? විශිෂ්ටයි විශිෂ්ටයි. ඔබ නම් මගේම ගෝලයා මිස්ටර් හොන්ස්. තවන් නිපාවන් ඉති. දී මුද්දරප්පලම් ආයකට කමක් නෑ ડોક્ટર මැඩ්සන්. මම හිතනවා ඔබේ බඩේ ගාය දැන් අඩු වෙලා ඇති. ඔව් පොඩ්ඩක් අඩුයි දැන්. අර ඔබ ජරාව කාපු පවුම් පහෙන් අපි තුන්දෙනාටම බොන්න කෝපි තුනක් ගෙන આવොත් නරක. ඉවරයිලකු. කීයක් හරි හම්බ කළොත් මොකෙක් හරි හෙනවරක් ඉන්නවනි. ඩොන් රිචඩ්සන් හේතු හාමි මහත්මයා දැන් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මේ හොන්ස් මහත්මයා. ඔව්. අපේ ගම්මානේ හැම පිරිමියෙක්ම බෙර වයන්න. අපි ජීවත් වෙන්නේ බෙර ගහලා. ඔව් ඉතින් බෙර ගහලා බෙර ගහන්නේ නැතුව ලාටන් ගහන වෙයි මොනවා කියනවද මන්ද? ඔබයි තාන් අයියේ මං කියනකම්. අය නම් යංගෝ. හොන්ස් මහත්මයා. ඔව්. ළඟකදී ඉඳන් අපි ගහන ගහන බෙරේ පැලෙනවා. ගහන ගහන බෙරේ පැලෙනවා. දිනපතා හම්බෙන්දක් වැඩක් නැහැ. ගහන ගහන සරේට බෙරේ පැලෙනවනේ ඔන්. ඔය බෙරේට හම්බඳින්නේ නැතුව බෙරිද උකට නිකම් මේ. කටවහින් ඉතින්. කටවහින් ඉතින්. ආහා. බෙරේට හම්බඳින්නේ නැතුව යකඩ තහඩුව බඳින්නද උඹ කියන්නේ? ඈ මේ හොන්ස් මහත්මයා මන්තර බලයෙන් බෙර පලන්න බලුවන් බව අපි දන්නවා. ආහා. අපිට ඕන කරන්නේ මේ මුළු මුද්දරප්පලම් වත්තේම බෙර පලන මිනිහා කවුද කියලා අල්ලගන්න ඕන. මේ මචං හේතු හාමි මේ මම දොරල කොන්ගේ ගුරුතුමා හැටියට ඕකට එක අවවාදයක් දෙන්න. මොකද? ඔය බෙර පලන එක නවත්තන්න මන්තරයක් මම දන්නවා ඔය. මොකද? ඒක එහෙම කියන්නේ බෑ. මගේ ගාස්තුව ගෙවනවා නම් මම මෙහෙ ඉඳලා මතුරන්නම් එක බෙරයක් පලන්න බැරි වෙන්න ඔය. අනේ හොඳයි. මේ මොකද අපෙන් කරන්න ඕනේ ඔය? ඔහෙල ඉස්සෙල්ලම මගේ ගාස්තුව ගෙවනවාලා. ඊට පස්සේ මේ අපේ ගෝලයා දොරලුක ඔය බෙර පලන එක අල්ල ගන්නකම් බෙර පලන්න බැරි වෙන්න මම මතුරන්නම්. හරිද? හැබැයි එකක් මතක තියාගන්නවා. මිනිහව අල්ල ගන්නකම් මම මතුරලා තියෙද්දි බෙරවලට එහෙම අත තියනව නෙමෙයි ඈ. බෙර ගහන්න තහනම් ගොයෝ ඈ. බලමු මේක මට පලයිද කියලා. Of the Muddarappalam. ඔය බෙර පලන එක අල්ල ගන්නකම් බෙර පලන්න බැරි වෙන්න මම මතුරන්නම්. හරිද? හැබැයි එකක් මතක තියාගන්නවා. මිනිහව අල්ල ගන්නකම් මම මතුරලා තියෙද්දි බෙරවලට එහෙම අත තියනව නෙමෙයි ඈ. බෙර ගහන්න තහනම් ගොයෝ ඈ. බලමු මේක මට පලයිද කියලා. මේ බෙර ගහන්න තු හිටියම කොහමද බෙර පැලෙන්නේ නැහැනේ මිනියෝ. එහෙනම් ඉතින් ගහගෙන පලාගලින්කෝ. මයිමකෝ. හේයි බං. හේතු හාමි මහත්මයා. කරුණාකරලා මට කියන්න සාමාන්‍ය බෙරේක සමක් කොපමණ කල් ඔරොත්තු දෙනවද? හොඳ සමක් නම් අවුරුද්දක් දෙකක් තියාගන්න පුළුවන් ඕන්. දැන් මේ හෙනහුරු කරුම නිසා අද බඳිනාම අදම පැලෙනවනේ ඕන්. හොඳයි. කාරණාව පැහැදිලි. දැන් මට කියන්න ඔබගේ බෙර පලන්න මම අල්ලා දුන්නොත් ඔබ මට කීයක් ගෙවනවද? අනේ කොච්චර දෙයක්ද? පවුම් 5000ක් උනත් අපේ ගමේ කට් එක්කසු කරලා දෙන්නම්කෝ. හොඳයි. ඔය මුදලුත් අරගෙන හෙට ආපහු මෙහෙට එනවා. මම බෙර පලන්න අල්ලා දෙන්න. සතයෝ. ડોક્ટર මැඩ්සන්. Yes, madam. මුතර පලන් ගම්මානේ බෙරකරුවන්ට බෙරවලට බඳින හම්මිකුණන පුද්ගලයා ගැන මම සොයා බැලුවා. ඇයි ඒක බාල හම්මිකුණයද? ඔහු අහිංසක හම් පදං කරන්නෙක්. ඔහු එවැනි දෙයක් කරයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඔහුගේ සම් පදං කරන බෙහෙත් ඔරුව පරීක්ෂා කිරීමේදී මට ඒත්තු ගියා. එම බෙහෙත් ඔරුවේ ඇති දියරයට කෝස්ටික් සෝඩා මුසුවී ඇති බව. හරිනේ. කෝස්ටික් සෝඩා වලට හම් දිරනවනේ. ඒකයි බෙර පැලෙනව ඇත්ත.
හරියට හරි. නමුත් ડોක්ටර් මැක්සන් කියන ප්‍රශ්නේ ඒ දියරයට කෝස්ටි චෝඩ දැම්මේ කවුද කියන එකයි. රයිට් මචං ඕකේ නෝ ප්‍රොබ්ලම්. මොකද? කවුද කෝස්ටි චෝඩ දැම්මේ කියලා මං කියන්නම්. ඈ? හැබැයි අර පවුම් 5000න් 2500ක් මට ඕනි. සුළු දෙයක් ડોක්ටර් මැක්සන් සුළු දෙයක්. ඕක කැලි හම් පදං කරන්නගේ පවුල. ඈ? ඔබ කොහමද ස්ථිර වශයෙන් මෙහෙම කියන්නේ ડોක්ටර් මැක්සන්? මයි ඩිය හොල්ස්. ඈ? ඔය මුද්දර පළංගම හම් පදං කරන්නගේ පවුල වෙල්චාලට්. වෙල්චාලට්? ඕ යස්. ඉස්සර මාත් එක්ක පවුල් ගෑවා. ඈ? ඕකි මාව මරන්න තේකට කෝස්ටික් සෝඩා දාලා දුන්නා. ආ එදා මං කුණු වෙන්න ගහලා හිටියේ කෝස්ටික් සෝඩා වල සර බාලා වුණා. ආ හරි. අය කෝස්ටික් සෝඩා බෙහෙත් ඔරුවට දාලා බලාපොරොත්තුනේ සැමියාගේ බිස්නස් එක වැඩි කරගන්නයි. ඇයි නිතර නිතර බෙර පැලෙනකොට නිතර නිතර සම්විකිරෙනවනේ. අන්නේ ගනි. හරියට හරි. යකෝ දැන් බලාගෙන ගියාම මමේ රහස් පරීක්ෂක උඹේ රහස් පරීක්ෂක. එතනිය මචං මං අර බෙරකාරයට කිව්වේ උඹ මගේ ගෝලියා කියලා. ඒ දාස්පන්ජියක් දියන්නේ. ඒ වගේ